මේ හිත ඇදිලා යන ලස්සන පුංචි වාක්‍ය ඔයා කවදාවත් සමහරවිට පාවිච්චි කරලා නැතුවේදී. ඔන්න බලන්න මේක වෙනස් අලුත් එකක් ඔයාට එකපාර මතකෙ හිටිනම එකක්. මට බල කරන්න එපා පාඩම් කරන්න. එයාට බල කරන්න එපා ජොබ් එකක් කරන්න. ඒගොල්ලන්ට බල කරන්න එපා අපේ උපදෙස් ෆලෝ කරන්න. යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක් කරන්න බල කරන්න එපා කියලයි කියන්නේ. අද දෙන්නම් ලස්සන වචනයක්. ප්‍රෙස්. ඔබ නඩ කියන වචනම තමයි. මෙන්න මෙහෙමයි කියන්නේ. Don't press. Don't press. Or do not කියලා don't දෙකට කඩන්නත් පුළුවන්. Don't press. හිස්සනක් තියන කාටද බල කරන්න එපා කියන්නේ කියලා tooth එකල ක්‍රියාපදයේ දාන්න. Don't press හිස්සනක් තියනවා to verb එක. මට බල කරන්න එපා නම් don't press me. ඇයට බල කරන්න එපා නම් don't press her. අපිට බල කරන්න එපා නම් don't press us. ඒගොල්ලන්ට බල කරන්න එපා නම් don't press them. ක්‍රියාපදයේ දාන්න tooth එකල basic form එක. මට බල කරන්න එපා පාඩම් කරන්න කියලා. එහෙනම් මට බල කරන්න එපා කියන්නේ කොහොමද? Don't press me පාඩම් කරන්නට to study. Don't press me to study. Don't press me to study. Don't press me to study. එයාට බල කරන්න එපා සල්ලි හම්බ කරන්න කියලා. සල්ලි හම්බ කරනවට කියන්නේ make money කියලා. ඇයට කියලා ගමුකෝ. එහෙනම් don't press her to make money. Don't press her to make money. Don't press her to make money. එයාට බල කරන්න එපා කෝස් එකක් ෆලෝ කරන්න කියලා. කෝස් එකක් ෆලෝ කරනවට කියන්නේ follow a course. අපි පිරිමි කෙනෙක් කියලා ගමුකෝ. him එහෙනම් don't press him to follow a course. Don't press him to follow a course because he's not interested in learning. මොකද එයා ඉගෙන ගන්න හැම උනන්දුවක් නැහැ. ඒගොල්ලන්ට බල කරන්න එපා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒගොල්ලන්ට බල කරන්න එපා කියලා කියන්නේ don't press them. Don't press them to join us. අපිත් එක්ක එකතු වෙනවා කියන්නේ join us කියලා. එකතු වෙන්නට to join us. Don't press them to join us. Don't press them to join us. එයාට බල කරන්න එපා ඉංග්‍රීසි වලින් කතා කරන්න කියලා. ඉංග්‍රීසි වලින් කතා කරනවාට කියන්නේ speak in English. Speak in English. Don't press her to speak in English. මට බල කරන්න එපා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. Don't press me to speak in English. හරිම ලස්සන වාක්‍ය ගොඩක් හදන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට යම්කිසි ක්‍රියාවක් කරන්න බල කරන්න එපා කියලා. කොහොමද කියන්නේ? Don't press කියලා පුද්ගලයව දාන්න මෙතනට දාන්න object form එක දාන්නේ. Don't press me, don't press us, don't press them, don't press her, don't press him. එයාගේ යාළුවන්ට බල කරන්න එපා මෙහෙට එන්න. එයාගේ යාළුවෝ නම් her friends, එහෙම නැත්නම් his friends. Don't press her friends to come here. No, no, don't press her friends to come here because they are from different parts of the country. ඒගොල්ලෝ රටේ හැමෙන් ඉන්නේ. ඒගොල්ලන්ට බල කරන්න එපා මෙහෙට එන්න කියන්නේ කියලා. Don't press her friends to come here. එහෙනම් ඔන්න ලස්සන වාක්‍ය ටිකක් හදන්න කවුරු හරි කෙනෙක්ට යම්කිසි ක්‍රියාවක් කරන්න බල කරන්න එපා. කොහොමද කියන්නේ? Don't press කියලා කිව්වා පුද්ගලයව දාන්න tooth එකල ක්‍රියාපදය. ඔය අනිවාර්යෙන් මේක එක වාක්‍යකින් මතක තියාගන්න. මට පාඩම් කරන්න බල කරන්න එපා, ස්ටඩි කරන්න බල කරන්න එපා. Don't press me to study. මොකද්ද? Don't press me to study. Don't press me to study. ඉතින් ඔන්න කිසිම බලගිරීමක් නැතුව ඔයාට ලස්සනට ඉංග්‍රීසි උගන්වන්න අපි ලෑස්ති. එන්න අපේ වන්දියට ඉක්මනට ඔයාගේ නේම් එක අපිට WhatsApp කරන්න. අපේ 15 day program එක තියෙනවා. ඔයාගේ අනාගත මුදල් කාලය බෙහෙවින් ඉදිරි කරලා දෙන වටිනම project එක තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. රුපියල් 1000ක් විතරයි ඔයාගේ ආයෝජනයේ මොනවද ඔයාලට ලැබෙන්නේ? අපේම සංකල්ප හතරක්. මුල්ම දවස් දෙක ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගන්න. මෙච්චර කල් ඔයාගේ ජීවිතේ වට මගහැරිච්ච වාක්‍ය ටික එකතු කරලා දෙන. අලුත් වචන සහ ඒවාඩංගු වාක්‍ය වඩ නිර්මාණය කරන ස්වාධීන ශක්තිය ලබා දෙන ඔයාටම තනියම ඩයලොග්ස් නිර්මාණය කරන්න පුළුවන් තවත් සංකල්පයක්. අතුළු අපේම සංකල්ප හතර. ඒත් එක්කම සුපිරි ග්‍රාමර් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක්. ඒත් එක්කම වාක්‍ය රටාවක් ගොඩක් අපි ලෑස්ති කරලා තිනවා. ඔයාට වාගේ එදිනෙදා ජීවිතේ වාගේ ඉංග්‍රීසි ස්පීච් එක බූස් කරගන්න, බීෆ් අප් කරගන්න පුළුවන් වෙන. විශ්වාසයෙන් එන්න, අලුත් වැඩ කරන්න හිත හදාගෙන ඉන්න. මම ඔයාට හැමදෙස්සම ෂෙයා කරන්නේ the exact convenient way I feel English. මට ඉංග්‍රීසි දැනෙන එම පහසු ක්‍රමයමයි. විශ්වාසයෙන් කියනවාට කවදාවත් ලැබුණ නැති ප්‍රගතියක් අනිවාර්යෙන් ලැබෙනවාමයි. එන්න වාගේ ලස්සන නම බෙලිග්මට WhatsApp කරන්න. අපි හැමෝම අපේ පන්තියේදී එන අලුත් විදිහට වැඩ කරන්න හිත හදාගෙන ඔයාගේ ප්‍රගතිය දකින්න ගොඩක් ආදරෙන් එන්න අපේ පන්තියට. ඔයාලට ජය වේවා.